ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අදම ඔබ සුභාරංචිය සඳහා පළමු පියවර තබන්න. බයිබල් පදයේ ලූක් 17 දාය එසේම නුඹලාත් නුඹලාට අනකල සියල්ල කළ පසු අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය අප විසින් කටයුතුව තිබුණු දේ කළමු යයි කියන්නේ කීසේක. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. යහපත් වූ දෙව්පියාණන්ගේ දරුවනි, බලවතුන්ගේ පුත්‍රයනි, ස්වාමින්ට දෙව් මහිමයත් බලයත් ස්වාමින්ට දෙව් කියා ගීතාවලී 29 පළවෙනි දේ වචනය තුළින් ගීතිකා කරුවානන් ඔබටත් මේ උදෑසන ප්‍රකාශ කරන සේක. ඇයිදයත් ලොවේ පාපීය මනුෂ්‍යයන් අතරේ අප මුදවාගත් උන්වහන්සේ වෙනුවෙන් අප ගෞරවයත් මහිමයත් දිය යුතුයි. ඒ නමස්කාර හා තුති පැසසුම් දීමෙන් ප්‍රමාණවත් වේද? නැත, කොහෙත්ම නැත. එසේනම් මා විසින් කුමක් කළ යුතුද කියා ඔබට සිටියේ කිය. ඔබ දෙව්පියාණන්ගේ සුභාරංචි කරුවෙකු විය යුතුයි. එසේ කිරීමට සුදාත්මයන් වහන්සේ විසින් ඔබට මඟ පෙන්වන සේක්වා කියාද, ඔබගේ අනාගතේ සෞර ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියාද මම යේසුස් යන අනගි නාමයෙන් ඔබට සුභ ප්‍රාර්ථනා කරමි. සුභාරංචි සේවයේ දෙන්නෙනි, මක් නිසාද අපේ සුභාරංචි නුඹලා වෙතට පැමිණුනේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසකකමත් ඇතුවේ කියා 1 තෙසලෝනික 1:5 බයිබල් පාඨයේ දැක්වේ. එමෙන්ම ඔබ සුභාරංචි ඇසූ බැවින් අද සදාකාලික ජීවනයට උරුමකම් කියන දේව දරුවෙකු වී සිටි. නුමුත් සාතන් විසින් ඌ මානසික පීඩා එවමින් අසරණ කරන ලැබූ විනාශය කරා ගමන් කරන අපේම මව්බිම ආත්ම ගැන ඔබගේ හදවතේ මහත් වූ බරක්කා කැක්කුමක් තිබිය යුතුයි. ඔවුන් උදෙසා වීරයෙන් යුතුව අප යාත්‍නා කළ යුතුයි. සුභාරංචි උදෙසා කැපවෙන කිතුනුවනි, ඔබ විසින් දෙවිඳුන් වෙනුවෙන් ආත්ම බොහොමයක් ගෙනා විට මම මහත් වූ මෙහෙවරක් කළා යයි සිතමින් ඇතැම් විට ඔබ සතුටු වෙනවා ඇත. නමුත් ඊට ප්‍රධාන දේ වචනේ දැක්වෙන්නේ අපි ප්‍රයෝජනයක් නැති දාසයෝය. අප විසින් කළ යුතුව තිබුණු දේ කළමි කියා පවසන ලෙසය. එසේ යටහත් පහත් වූ ඔබගේ සිත දකින දෙවිඳුන් ඔබගේ සියලු දේ කෙරෙහි ආශිර්වාද කරන සේක. අදම ඔබ සුභාරංචිය සඳහා පළමු පියවර තබන්න. අද උදෑසන ඔබට ලැබෙනා අභියෝගය ඔබ යේසුස් වහන්සේගේ සුභාරංචිය අසා උන්වහන්සේ තුළ ගැලවීම ලබා උන්වහන්සේගේ බලවත් ක්‍රියා සහ ආශිර්වාදය ලබමින් ප්‍රීතියෙන් ජීවත් වුණාද? ඔබ අන් අයට දෙවිඳුන්ගේම ප්‍රීතිය ලබන්න තවමත් මඟ පෙන්වුවේ නැද්ද? එසේනම් ඔබ මේ මෙනෙහි කරන කාලය තුළදී දෙවිඳුන් ඉදිරියේ තීරණයක් ගන්න, පොරොන්දු වෙන්න උන්වහන්සේගේ සුභාරංචිය අන් අය සමගත් බෙදාගෙන ඔබගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතත් දෙවිඳුන් තුළ ජයගන්න උපකාර කරන බවට සහ මඟ පෙන්වන බවට, එවිට උන්වහන්සේ ඔබගේ ජීවිතය තුළ පුදුම දේ කරනු ඇත. මේ උදෑසන අපි ටික මොහොතක් යාත්‍නා කරමු. ඔබ උන්වහන්සේට උදෑසන කියන්න. පියාණනි, මගේ ගැලවීම මට අන් අයටත් ප්‍රකාශ කරන්න, අන්න අයටත් ඔබ වහන්සේගේ සුභාරංචිය පවසන්න, මට ඔබ වහන්සේ මඟ පෙන්වන්න කියලා. ඔබ කිසි කෙනෙක්ට උන්වහන්සේගේ සුභාරංචිය පවසලා නැත්තම් ඔබ මේ උදෑසන තීරණයක් ගන්න. උන්වහන්සේගේ සුභාරංචිය අද සිටන් සෑම කෙනෙක්ටම ප්‍රකාශ කරනවා කියලා. අපගේ ජීවිතය තුළ තියෙනව ජය. අන්න අයගේ ජීවිත තුළටත් දෙවියන් වහන්සේගේ සුභාරංචිය පවසලා ඒ ජය ගන්න උපකාර කරනවා කියලා මේ උදෑසන උන්වහන්සේට කියන්න. මාගේ යෙසුනි, මා ඔබගේ රාජ්‍යයේ සුභාරංචිය අසා
සදාකාලික ජීවනයට උරුමකම් කීවද අන් අයට ප්‍රකාශ නොකළ බැවින් මට සමාවව මැනව නමුත් අද පටන් යාත්‍නාවෙන් සා දැඩි වීරියෙන් යුතුව ඔබගේ සුභාරංචියේ දේශය පුරා ගෙන යාමට මම ඔබට පොරොන්දු වෙමි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 2 තිමෝති 4:5 නමුත් නුඹ සියලු කාරණාවලදී සී හැතුව සිටින්න දුක් ඉවසන්න සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න නුඹේ සේවය සම්පූර්ණ කරන්න ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සා ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 0715888777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම මෙම දවසේ සිතුවිල්ල අන් අයත් දිරිමත් වන පිණිස අන් අය සමගත් බෙදා ගන්න. අද දවසත් සුදාත්මයන් වහන්සේ විසින් ඔබට මඟ පෙන්වන අනර්ග සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදහිල්ලේ දේවස්ථානයේ විසින් ඔබට සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.